අපි කොහොමද සූම් වලින් වැඩ කරන්න කියන එක මම හිතන්නේ මේ දවස්වල ගුරුන්ට ඕනම එකක් තමයි සූම් වලින් කොහොමද අපි ලින්ක් එකක් යවන්නේ WhatsApp වල හරි Telegram වල හරි එහෙම නැත්නම් කොහොමද අපි ඒකේ අර ඉරියව්වෙන් එක නැති කරන්න කොහොමද නේ ගොඩක් වැඩ තියෙනවා හරි අපි බලමු සූම් එක අපි ඩෙස්ක්ටොප් එකේ ඉන්ස්ටෝල් කරලා තිබුණේ මගේ ඉන්ස්ටෝල් කරාන් පස්සේ මේ ඩෙස්ක්ටොප් එක අයි කරන්න අපේ එක අපි ඩබල් ක්ලික් කරන්න පුළුවන් ඩබල් ක්ලික් කරයින් පස්සේ අපි බලමු පාඩමක් කොහොමද ක්‍රියේට් කරන්න කියලා මෙතන ටැබ්ස් තුනක් තියෙනවා හෝම් chat meetings contacts කියලා contacts කියලා අපි හෝම් ටැබ් එකේ ක්ලික් කරලා මෙතන schedule කියලා එකක් තියෙනවා ඒ schedule වල ක්ලික් කරලා අපි පන්තියක් අපි දුමු A level ICT කියලා ඉදමු A level ICT පාඩම network ඉන්නා networking කියලා type කරන්න පුළුවන් පාඩමේ මාතෘකාව ඒතර ළමයා දන්නවා මේ පාඩම මොකක් සම්බන්ධද කියන එක නේ අපි edit කරගන්න පුළුවන් මේ විදිහට නැත්තම් ළමයටනේ පාඩම මොකද කියලා දන්නේ නැහැ නේ ඊට පස්සේ මෙතනින් පුළුවන් පටන් ගන්න දිනය වේලාව සඳහන් කරලා අපි හිතමු හෙට පටන් ගන්න අපි දු අඟහරුවාදා නම් අපි උදාහරණ පළවෙනි දරන් එක දිනේ සෙට් කරා මෙතනින් අපිට පුළුවන් වේලාව අපි හිතමු උදේ 6ට නම් මෙතනින් පැය 24න් පෙන්නන්න උදේ 6 දෙන්න පුළුවන් අපි ටයිම් එක පැය ගන්න පැය 2 නම් පැය 2යි කියලා මෙතනින් තෝරන්න පුළුවන් මෙතන ස්ක්‍රීන් එක අපිට තා තියෙන අපි වීඩියෝ හොස්ට් කේ වීඩියෝ ඔෆ් කරලා දින ඩිෆෝල්ට් ටෙලිෆෝන් ඇන් කම්පියුටර් ඔඩේ එක එහෙම තියන්න මෙතන වේටින් රූම් තියෙන එක අපි අන්ටික් කරන්නේ නැත්තම් වෙන්නේ ගැටලුව තමයි අපි මේ ලින්ක් එක ෂෙයා කරන පස්සේ ළමයා ලින්ක් එකේ ක්ලික් කරද්දී ළමයා අපි ඒක ඇඩ්මිට් කරනකම් ළමයා බලන් ඉන්නේ නේද? ඒතකොට අපිට කරදරයිද ළමයි 100ක් 200ක් ඉන්න ක්ලාස් එක නම් ළමයාගේ ළමයා අපි ඇඩ්මිට් කර කර ක්ලාස් එකට ජොයින් කරගන්න අපිට කරදරයි. ඒක නිසා අපි වේටින් රූම් එක ටික් වෙලා තියෙන එක අන්ටික් කරමු. ළමයි 4ක් 5ක් කියන ක්ලාස් යන ගැටලුවක් නැහැ. නමුත් ළමයි විශාල සංඛ්‍යාවක් කියනවා අපි වේටින් රූම් එක අයින් කරන්න ඕන. ඊට පස්සේ අපි සේව් කරමු. සේව් කරයින් පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේක ක්‍රියේට් වෙනවා. දැන් මේ හදපු මීටින් එක ෂෙඩියුල් කරපු මීටින් එක තියෙන මීටින්ස් කියන ටැබ් එකේ. ඒතර මේ බලන්න A level දැන් මෙතන A level 1 පැත්තේ පේනවා තියෙන මීටින්ස් ටික අපි ගොඩක් හදලා නම් දැන් මේ කලින් හදපු වන් තියෙන A level grade 11 එකක් තියෙනවා. A level ICT එකක් තියෙනවා. මෙතනින් අපි අවශ්‍යක තෝරගෙන copy invitation click කරන. ඒතර පේනදී copy it කියලා මෙතන වැටෙනවා. copy උනායින් පස්සේ පේනදී යට එනවා. මෙතනින් අපිට email එකක් හැදෙනවා. ඒක අපි අයින් කරලා දාන්න මේක email කරලා යවන්න ඉල්ලන්නේ. ඒක no කියලා දීලා copy වෙලා තියෙන මෙතනින් අපිට WhatsApp නම් desktop එකේ මේ වෙද්දී WhatsApp හරි Telegram හරි දාලා තියෙන්න ඕන. WhatsApp වලින් යනවා WhatsApp click කරලා WhatsApp එකේ link එකේ අදාළ group එකට copy කරලා යවන්න පුළුවන්. Telegram යනවා නම් Telegram වලින් යවන්න පුළුවන්. මම දැන් Telegram වලින් යවලා පෙන්නන්නම්. අපි Telegram එකේ මෙතන අවශ්‍ය group එක තෝරනවා. තෝරලා මෙතන right click කරලා paste කරන්න. paste කරද්දි මේ යටම තියෙනවානේ find your local number කියන link එක. ඒක ඉවත් කරන්න. ඉවත් කරලා enter button එක. වැඩිතර link එක share වෙනවා. මොකද නැත්තම් යට link එකේ දුවලා ළමයි එතන click කරනවා. ඒක වළක්වන්න තමයි මම ඒක අයින් කරේ. ඊට පස්සේ මේක මම අයින් කරනවා මගේ නැත්තම් ළමයි හිතා මේ ඇත්තම class එකක් කියලා delete කරලා මම අයින් කළා දාන්නම්. එහෙනම් අපිට ඔය විදිහට copy කරගෙන link එක මෙතන copy කරලා ඒක යවන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු අපි දැන් ඔන්න class එක පටන් ගන්න start video ගිහිල්ලා දැන් ഇതു මේ වෙලාව හවස 6යි උදේ 6යි දැන් ළමයි ඇවිල්ලා තින්නේ කියලා අපි start video දුන්නයින් පස්සේ දැන් බලන්න මෙන්න මේ වගේ screen එකක් එනවා දැන් මගේ video එක start කරනවා මට මගේ mic එක mute කරන්න පුළුවන් මෙතන click කරලා දැන් ඇහෙන්නේ නැහැ ළමයිට unmute කරන්න පුළුවන් ළමගේ video එක on කරන්න පුළුවන් එතකොට මාව පේන්න පටන් ගන්නවා මට මගේ උනා video එක off කරන්න පුළුවන් එතකොට මාව පේන්නේ නැතුව යනවා නේ මෙතන වැදගත්ම button එකක් තියෙනවා අපිට security කියන එක මේ security කියන එකේ තියෙනවා මෙතන suspend all activities කිව්වොත් මේ සියලුම දේවල් මේ report කරන්න එපා අපිට ළමයිගේ සියලුම activities අපිට disturb නම් ඔක්කොම suspend කරලා අතර ළමයි group එකෙන් අයින් වෙන්නේ නැහැ ළමයි ටික suspend වෙනවා කියන්නේ එතන අදහස් වෙන්නේ ළමයි ටිකට මුකුත් කරගන්න බැරුව ඉන්නවා කියන්නේ අපි එහෙම තින් කරන්න අවශ්‍ය නැහැ බැරි වෙලත් දැන් සමහර නරකම හැසිරීමක් වුණොත් ළමයි අපිට පාලනය කරපිට ඒ වගේ suspend කරලා දාන්න පුළුවන් අපිට ඒක අපි නොකර start video කරමු සාමාන්‍ය suspend කරන්න බැරිම අවස්ථාවක විතරයි class එකේ ලොකු ගැටලුවක් මතුනොත් නැත්නම් අපි start video off කරලා class එක පටන් ගන්න නැත්නම් ළමයි සමහරට video on කරොත් එහෙම පොඩි ළමයිට ගැටලුවක් නැහැ ඔය සාමාන්‍ය පෙළ උසස් පෙළ වගේ ළමයි සමහරලාට නොගැලපෙන දේවල් කරන්න පුළුවන් අපිට කරදර වෙන්න පුළුවන් නේ ඊට පස්සේ මේ unmute themselves කියන එක අයින් කරොත් ළමයට තමන්ගේ mic එක on කරගන්න බෑ අපි on කරොත් විතරයි on කරන්න පුළුවන් ළමයට mic එක on කරන්න බෑ rename themselves කියන එක අයින් කරොත් ළමයට තමන්ගේ නම වෙනස් කරන්න බෑ සමහර ළමයි එක එක නම් වලින් එනවානේ ගැලපෙන්නේ නැති නම් වලින් එන ඒතර නම වෙනස් කරන එක අපිට වළක්වන්න පුළුවන් chat එක අයින් කරන්න එපා chat එක තියන්න නැත්නම් ළමයිට අපිත් එක්කව chat කරන්න බැරි වෙනවා පස්සේ මං කියලා දෙන්නම් කොහොමද ළමයි අපිත් එක්ක විතර chat කරන්න හදන්නේ කියන එක දැන් සමහර ළමයි profile pictures වලට bow කොල heart අනම්මන දාගෙන ඒක අපිට ගැලපෙන්නේ නැහැනේ අපිට ඒකත් උනම් hide කරලා දාන්න පුළුවන් දැන් බලන්න මගේ මේ බලන්න මගේ පින්තූරෙත් නේ දැන් මගේ මෙතන තියෙන පින්තූරය මම මෙතන හයිඩ් දුන්න ගමන් මගේ පින්තූරෙත් හයිඩ් වෙලා නෝ කාටවත් කාගත් ප්‍රොෆයිල් පික්චර්ස් පේන්නේ නැහැ.
ඊටස් බලමු chat එකට ගිහිල්ලා අපි මෙතන participant කියන එකෙන් අපිට දැනට ඉන්න ළමයි බලා ගන්න පුළුවන්. එතනින් ඕන අපිට ළමයිව mute කරන්න පුළුවන්. mute කරාත් මෙතන allow participant unmute themselves කියන එක tick කරොත් ළමයිට තමන්ගේ ආපහු mic එක on කරන්න පුළුවන්. මම ඒක untick කරලා yes දුන්නොත් ළමයිට තමන්ගේ mic එක on කරන්න බෑ. එතනින්මුත් අපිට හදන්න පුළුවන්. participant click කරලා ඔන්න බලන්න participant click කරා මෙතන mute all දීලා හරි ලකුණු අයින් කරලා yes දෙන්න. ඒතර ළමයිට mic on කරන්න බෑ. හරි එතන ක්ලික් කරනවා අපෝ මේ window එකෙන් exit වෙනවා chat එකෙන් මම පෙන්නන්නම් කොහොමද මගෙත් එක්ක ඉදා chat කරන්න කියන එක chat ක්ලික් කරයින් පස්සේ මෙතන ඉන්නවනම් ළමයි ටික ළමයි පෙන්නනවා මෙතන මේ තිත් තුනක් වගේ පේන ඇතිනේ දකුණු පැත්තේ එතන ක්ලික් කරලා host only කියන හරි ලකුණු දුන්නොත් ළමයිට chat කරන්න පුළුවන් ගුරුතුමත් එක්ක විතර නැත්නම් host එක්ක විතරයි ඒතර no one කිව්වොත් කවුරුත් එක්ක chat කරන්න බෑ ඒක හරි ලකුණු දාන්න එපා ඒක ඒතර ළමයි පණිවිඩයක් අත අපි දන්නේ නැහැ host only කිව්වොත් ළමයිට පුළුවන් මගෙත් එක්ක නැත්නම් ගුරුවරයත් එක්ක host එක විතරයි chat කරන්න පුළුවන් නැත්නම් වෙලාවට zoom class වල ළමයි chat කරනවානේ එහෙම එක අපිට කරදරයි ඊට පස්සේ මෙතන shared screen ගියයින් පස්සේ අපිට මෙතන අපේ desktop එකේ මේ වෙද්දි විවෘත කරපු screen මොකක් හරි file එකක් තියෙනවා අපිට ඒක share කරන්න පුළුවන් මම share මේ වෙද්දි open කරලා නැත්නම් නැත්නම් white board එක අපිට share කරන්න පුළුවන් මම open කරලා නැත්නම් මම කරන්නේ මේක minimize කරනවා minimize කර ගන්නවා කරලා මම file එක විවෘත කරනවා මං හිතුවා මගේ මේකේ තියෙන්නේ tuition වල අපි තුමු A level වල පාඩමක් අපි තුමු 2022 මොන හරි තමන්ට අවශ්‍ය ෆයිල් එක විවෘත කරගන්න. අපි තුමු මේක කියලා. මෙන්න අපි විවෘත කරා. දැන් අපි ඊට පස්සේ මේක අපි ගේන්න ඕන ස්ක්‍රීන් එක ෂෙයා කරා. දැන් බලන්න මෙන්න මේ කළු පාට ස්ක්‍රීන මෙතන ඇති මගේ නමින් වැටලා. ඒකේ දකුණු කෙළවර දිනවා exit minimized video කියලා දැන. එතන මේ බලන්න දකුණු කෙළවරේ තියෙන මේ කොළ පාට ඉතල එතන ක්ලික් කරාම ආපහු අර window එක එනවා. ඊළඟට අපිට ඕන නම් පුළුවන් මෙතනින් ෂෙයාඩ් ස්ක්‍රීන් ගිහිල්ලා දැන් අර විවෘත කරපු ෆයිල් එක මෙතනින් පෙන්නවා මම PDF ෆයිල් එකක් විවෘත කරේ එතන ක්ලික් කරන්න පුළුවන් ඩබල් ක්ලික් කරත් හරි සිංගල් ක්ලික් කරත් එනවා ඒක ආවයින් පස්සේ බලමු දැන් මෙන්න මේ වගේ මෙනු එකක් අපිට මෙතන මේ වගේ වින්ඩෝ එකක් බලා ගන්න පුළුවන් අපේ ටියුට් එක දැන් මෙතන පේනවා ඊළඟට අපිට මෙතනින් ඕන මට හදිස්සියේ මියුට් කරන්න ඕන මියුට් කර ගන්න පුළුවන් මගේ එක මයික් එක මේ මියුට් කරන්න පුළුවන් මගේ වීඩියෝ ඕන් කරා මෙතනින් මට වීඩියෝ ඕන් කර ගන්න පුළුවන් ඒතරම් මේ දකුණු පැත්තේ මුඩින් මගේ වීඩියෝ එක බලා ගන්න පුළුවන් මට වීඩියෝ කැපාන මෙතන වීඩියෝ ඕෆ් කර ගන්න පුළුවන් ඊට පස්සේ security ගිහලා බලන්න අර අතන දැන් තියෙනවා බලන්න annotate on shared content කියන එක තියෙනවා content කියන එක ඒක ඒක දැන් තිබුණොත් බැරිලා තිබුණේ මේක හරිය ලකුණු වැටලා දුරොත් දැන් annotation කියලා එකක් තියෙනවා මෙතන annotation කියන පුතේ අපිට මෙතන ලියන්න කියන්න පුළුවන් දැන් ළමයි එහෙම ඉරිය අදිනවා නේ මෙවම ඉරිය අදලා දානවා පොඩි ළමයි එහෙම කරද්දි ඒක කරදරයි අපිට ඒ වෙලාවට අපිට ඕන නම් දැන් ඇන්ඩොත් මේක clear drawings දීලා මෙන්න මෙතන security button එකට ගියාම ඉතින් security එකේ තියෙනවා annotate on shared content කියන එකේ හරිය ලකුණු අයින් කරන්න එතකොට අපිට ලියන්න පුළුවන් හැබැයි ළමයිට ළමයිගේ පැත්තෙන් ලියන්න හොස්ට් එක විතරයි ලියන්න පුළුවන් එහෙම නැත්නම් ඔක හදන්න තව දණක් තියෙන දැන් බැරි මෙතන අපිට හදන්න අමතකුණා කියලා අපිට පුළුවන් මේ මෝ කියන තැනට ගිහිල්ලා disable annotation කියන එකෙන් ඒක අයින් කරන්න පුළුවන් එතනෙමුත් අයින් කරන්න පුළුවන් හරි දැන් මෙතන ලියද්දී අපි පැත්තෙන් ලියනවා අපි මොනවා හරි පැහැදිලි කරනවා මෙතන කැමැති කලර් එකක් පික් කරගන්න පුළුවන් මේ කැමැති කලර් එකක් තෝරගෙන ඊට පස්සේ මෙතනින් මේ draw කියන එකේ pencil එක මේ type එක තෝරගෙන අපිට ඕකේ ලියන්න එහෙම පුළුවන් කිසි ගැටලුවක් නැහැ නේ අපිට ලියන්න පුළුවන් මේ දමිත අපිට ලියන්න පුළුවන් ඕක ඔය විදිහට ඊට පස්සේ erase කරනවා මෙතන eraser එකක් තියෙනවා පොඩි පොඩි කෑල්ලක් මකනවා eraser එකෙන් මකන්න පුළුවන් එකවර ඔක්කොම මකනවා නම් කෑල්ලක් මකනවා eraser එකෙන් පුළුවන් ඔක්කොම මකනවා මෙතන clear all drawings කියන එකෙන් click කරාම ඔක්කොම එකෙනවා තව මෙතන spotlight එකක් තියෙනවා අපිට මොනවා හරි වැදගත් දෙයක් වෙන මේ spotlight එකෙන් පෙන්වන්නත් පුළුවන් ඊට පස්සේ type කරන text එකක් තියෙනවා අපිට text එක අරන් මෙහෙම type කරන්නත් පුළුවන් කැමැති කලර් එකක් අරන් මේ එහෙම type කරන්නත් පුළුවන් ඊට අමතරව මෙතන මවුස් එක තියෙනවා අපිට array යන්න පුළුවන් මේක මවුස් එක pointer වගේ මෙහෙම අරගෙන ඒ දේවල් තියෙනවා හරි අපි දැන් පාඩම කරා යද්දී අපි පාඩමක් කරන්න කලින් මේක recording එකක් දානවා කියලා හිතන්නකො අපි recording එකක් දාද්දී දැන් මෙතනත් තව එකක් තියෙනවා මේ participant අපිට ඕන මේ දකුණු පැත්තෙන් තියාගන්න පුළුවන් කියනල participant click කරා පස්සේ මේ window එකේ කර මෙතනින් දැන් ළමයි කවුරුත් නැසමට පෙන්නන ඉන්නවනම් මේ ටික මෙතනින් පෙන්නනවා අපිට ඉස්සෙල්ලාගේ mic එක ඕනනම් මෙතන click කළා on කරගන්න අපිට කියන්න පුළුවන් මෙතනින් ගිහිලා click කරාන් පස්සේ on කරන්න ඒවා දෙනවා අපිට ඒවා වෙනස් කරන්න පුළුවන් හරි මෙතන අපි දුන් අපි මේක සේව් කරනවා කියලා රෙකෝඩ් කරනවා කියලා එහෙනම් රෙකෝඩින් ගිහිල්ලා රෙකෝඩ් ඔන් දිස් කම්පියුටර් එකට ඔක රෙකෝඩ් කරන්න පුළුවන් මේ අර එනවා තේ මැසේජ් එක දැන් මේක මගේ මැෂින් එකේ අතර මයි ડોකියුමන්ට්ස් වල zoom කියන ෆෝල්ඩර් එකේ සේව් වෙනවා එතකොට මෙතන අපි annotation annotate කියන එක තමයි අපි ලියන්නේ මෙතන ක්ලික් කළා තමයි අපි ලියන්න පටන් ගන්න මතක තියාගන්න නැත්නම් ලියන්න අමතක වෙයි ලියලා තැන මේ මෙතන මේ මෙතන ගියාන් පස්සේ annotate කියන එකේ ක්ලික් කරනවා අපි ලියන්න පටන් ගන්නවා එතන ක්ලික් කරොත් විතර අපිට ලියන්න පුළුවන් නැත්නම් ලියන්න බෑ ක්ලියර් කරන්න මෙතනින් අපිනේ undo redo එහෙමත් තියෙනවා දැන් මේක සේව් වෙලා තියෙන්නේ අපි දු දැන් පාඩම ඉවරනම් මම මේක ස්ටොප් කරනවා නේ ඊට පස්සේ end දුන්නයින් පස්සේ මෙතන end meeting for all දුන්නයින් පස්සේ මේක රෙකෝඩ් වෙනවා දැන්
පේනදී කන්වර්ට් මීඩි රෙකෝඩින් ඇත්තරම අඩුම ධාරිත අඩු මේක රෙකෝඩ් වෙනවා. ඒ වගේ මං හිතන සූම් තරම් අඩු කැපැසිටියෙන් ලොකු වීඩියෝයක් සේව් වෙන ඇප් එකක් හොයාගන්න නැතර අපිට. දැන් පේනවා ඇති මෙතන ඔටෝමැටික් විදිහට මේ වින්ඩෝ එකේ පේනවා සේව් වෙච්ච දැන නැත්තම් අපි හිතමු අද මං ෂට් ඩවුන් කළා හෙට තමයි ওই වීඩියෝ එක බලන්න කියලා. මෙතනින් අයින් කරයින් පස්සේ this video ගියයින් පස්සේ ඔයාලට පේනවා ඇති documents වල zoom කියලා folder එකක් create වෙලා දෙනවා. zoom එකේ මේ අවසාන අපි හදපු පාඩම තමයි මේ තියෙන දැන් කරපු පාඩම. ඒකේ video එක මේ තියෙනවා. ඒක ඕන මට rename කරන්න පුළුවන්. rename කරන්න පුළුවන් වුණා අපි අද දින ඉඳන් 2021 5යි 30 කියලා දිනේ දාන්න පුළුවන්. දිනෙත් එක හොයාගන්න පුළුවන් ළමයි නේද? ඊට පස්සේ අපි කරන්නේ අපි ඔක telegram තමයි video uploading හොඳම app එක. telegram වලට කියලා මම හිතුව මේක upload කරනවා කියලා මම එහෙනම් 2021 තෝරවුවා. මෙතෙන්ද ගිහිල්ලා attachment මේ file clip වගේ පේනවා දෙන්න ගිහිල්ලා මම documents වලට ගියා ඉන් පස්සේ zoom එකේ මේ අටම තියෙන folder එකට ගියා ඉන් පස්සේ මේ file එක දෙනවා click කරලා මෙතන නමක් දීලා අපි හිතමු 2021 5යි 30 networking කියලා ඔය විදිහට දීලා අපිට ඕක send button එකේ ගිහුවම ළමයිට ඕක upload කරගන්න පුළුවන්. ඉතින් හැබැයි මේ uploading සඳහා හොඳ අන්තර්ජාල පහසුකමක් තියෙනවා. මම මේක upload කරන්නේ නැහැ. හොඳ අන්තර්ජාල පහසුකමක් තියෙන්න ඕන. නැත්නම් වැඩේ කරන්න අමාරුයි. හරි එහෙනම් මම හිතනවා ඔයාලට තිබුණ ගැටලු ගොඩාක් මගහැරෙන්නේ තනියෙන් මේක කරලා බලන්න. එතකොට මම හිතන්නේ තනියෙන් ඔයාලට zoom වලින් පාඩමක් කරන්න